එන්නනි එනිසා ඔබතුමාලගේ වක්කීම තමයි විසඳුම් දෙන එක දැන් ඉතා පැහැදිලි මේ පාර්ලිමේන්තුවේ ඊයේ මනුෂ්‍ය නානායක්කාර ඇමතුමත් හරිම් පනන්දු ඇමතුමත් මේ සභාව නොමගවමින් රටත් නොමගවමින් කිව්වා මේ මාසේ 9 වෙනිදා 11 වෙනිදා 10 11 වෙනකොට නැව් පහක් එනවා කියලා ඩීසල් පෙට්‍රල් නැව් වෙනවා කියලා දැන් විශේෂ බාර ඇමතුමා කිව්වා නෑ එහෙම එකක් නෑ 13 වෙනිදා තමයි පළවෙනි එක ගැනවත් අපිට හිතන්න තියෙන්නේ 23 වෙනිදා මගේ කතාවේ පස්සේ මගේ ප්‍රශ්නෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න මගේ හරි නැව් නෑ කියලා එතකොට 23 මේ මේ මේකෙන් හරි පැහැදිලි පොහොර නැවක් ගැන 6 වෙනිදා එනවා කිව්වා ඒ කියන්නේ අද එන්න ඕනේ කියලා කිව්වා දැන් අද ඒක නෑ ආයෙ 9 වෙනිදා කියලා කියනවා තෙල් නැවක් ගැන දැන් කියනවා හැබැයි ස්ථිර නෑ කවද දෙන්න කියලා ස්ථිර නෑ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් තමයි ඔය එන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් කියන දවස් දෙකම ආරයි එක දවසකට සිලින්ඩර් ලක්ෂයකට අවශ්‍ය වෙන්නේ මේ ගේන 3500ෙන් අපේ රටේ තියෙන මේ මහා බරපතල ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ එතුමල්ල ඒකට ක්‍රමවේදයක් තවමත් හදලා නැහැ ඔබතුමා කිව්වට ටෝකන් ක්‍රමේ නැහැ කියලා ඊයේ හවසත් වත්තල සෙඩ් වල ටෝකන් ක්‍රමයට තමයි පෝලිං ගස්සන්නේ ඒක ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගන්න තීරණයක් අපි ගත්ත තීරණයක් නෙමෙයි කිව්වට මහ පොළවේ තියෙන ටෝකන් ක්‍රමයේ තමයි සෙඩ් පෝලිං වල මිනිස්සු ගහගන්නේ මේ ටෝකන් ප්‍රශ්නෙත් එක්ක ඖෂධ ප්‍රශ්නය ගැන ඔබතුමල්ල කිව්වා ඔක්කොම ඇනුම් කරලා තියෙනවා කියලා පැනඩෝල් සිරප් එක නැහැ වෙන මහ ලොකු දේවල් නෙමෙයි මේ පුංචි දරුවෙකුට අසනීපයක් වුණාම උණට හිඹිරිසාවට දෙන්න පැනඩෝල් සිරප් එක නැහැ. ඒ අවශ්‍යතාවයත් සම්පූර්ණ කෙරෙලා නැහැ. ඒ නිසා ඔබතුමාලගේ වැඩපිළිවෙලේ පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. 23 වෙනිදා මේ නෞකාව ගෙන්වීම පිළිබඳව මහජන බැංකුවෙන් LC එක ඕපන් කරලා අදාළ රටේ ඒ බැංකුවෙන් අනුමත කිරීමකින් තොරව ඔබතුමා කොහොමද කිව්වේ රටට 23 වෙනිදා නැව එනවා කියලා. 23 වෙනිදා එන්නේ නැහැ කිව්වන් පස්සේ ඔබතුමා කියනවා නැහැ හෙට එනවා කියලා. එතකොට ඒ අනුමැතිය පිළිබඳ තොරතුරු දත්ත නැතුව ඔබතුමා රටට ජනතාවට කිව්වේ සම්පූර්ණ බොරුවක් නේ අසත්‍යයක් නේ. ඒතර අද 13 වෙනිදා එන නැවක් ගැන කියන එක කොහොමද මේ රටේ ජනතාව පිළිගන්නේ? ඒ නිසා ඒ විශ්වාසය බිඳ වැටලා තින්නේ. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ නිශ්චිතවම අහලා තින්නේ අතුරු ප්‍රශ්නයක් විදිහට 23 24 එනවා කියපු නැව පිළිබඳව රට නොමග වෙන සුළු ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් කරලා ඒ වැරද්ද වැරද්ද කරපු අයට අදාළව ගන්න ක්‍රියාමාර්ගය කවරේද කියලා මම ඉතින් පැහැදිලිව මෙතන අහන්නේ ඒක. ඔබතුමා ගන්නවද නැද්ද? නෑ නෑ ගන්නවද නැද්ද කියන්නේ. ඒක ගාය ගත්තාම පිළිතුරක් දෙනවා මේ විසඳුම දෙනවා කියෝ. ඉතින් ඊයේ ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක මන්තුමා ගන්න නෑ කිව්වා. ඔබතුමා ගන්නවා කිව්වා. ඉතින් මේ දෙකේ එකක් කියන්න. හරිද? මට තියෙන බලය ඔබතුමා මට පිළිතුරු දෙන්නේ. ඔබතුමා මට පිළිතුරු මට ඕන තරම් බයින්න. ඒත් මට අර පිළිතුරු දෙන්න. මං ඕන්නම් පෑ භාගයක් දෙන්නම් මට බයින්න. ඊට පස්සේ වාක්‍ය දෙකකින් මට පිළිතුරු දෙන්න. අද කිව්ව විදිහට උත්තර දෙන්න. මිස්ටර් බීන්ගේ තත්ත්වය හොඳයි. ඔබතුමා විපක්ෂේ මෙන්න මේ පුටුවේ වාඩි වෙලා ඉන්න. ඔබතුමා දැන් මිස්ටර් බීන් වෙන්න එපා. ඔබතුමා රටේ ගරු කටයුතු අගමැතිවරයා. ඒ නිසා මම අහන්නේ මේ රටේ ජනතාවගේ දැවෙන මාරාන්තික ප්‍රශ්නයක්. මේ තෙල් සිබඳ ප්‍රශ්නයට ඔබතුමාගේ විසඳුම මොකද්ද? මේ එනවා කියන නැව නිශ්චිත වෙ 9 වෙනිදා එනවද? ඩීසල් පෙට්‍රල් ටික ඔයි කියන විදිහට ජනතාවට දෙනවද නැද්ද? ඒක කරනවද නැද්ද කියලා උත්තර දෙන්න නිකන් වටේ වැල් බයිලා කියවන්න නැතු. පිළිතුරු දුන්නා. ඊට අමතරව මට කියන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඊයේ වෙළඳ පොලේ පෙට්‍රල් මිල අඩු වුණා බැරල් එකට 99කට. ඒත් මෙතනදී අර ගන්නකොට ලංකාවට ගන්න බෑ ඒ මිලට. ඒ මිලට ගන්න පුළුවන් නම් හොඳයි. මම කිව්වා ප්‍රීමියම් එකක් ගෙවන්න, ප්‍රීමියයක් ගෙනල්ලා පෙට්‍රල් ගෙනත් දෙන්න. මේ රට ප්‍රීමියම් එකක් හරි ගෙවලා මිනිස්සු කියන්නේ 35ක් හරි 40ක් ගෙවන්න. අනික ලංකාවේ අපි මිල අපේ ඇත්ත වශයෙන්ම තෙල් සංස්ථාව බිල් ගෙවලා නැහැ. බංකොලොත් වෙලා තියෙන බංකොලොත් වෙන එකට දෙන්නේ මේ බංකොලොත් නොවුන තෙල් සංස්ථාව හැටියට. තවත් මිල වැඩි වෙනවා. ඒ ප්‍රීමියම් එක ඔතනින්ගොත් වැඩි වෙනවා. තුන්වෙනිව තෙල් සමාගම් වලට අපි චිත්තියලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම. දැන් බැංකු වලින් අද අපිට සිදු වුණා මේ රටේ අපනයන සංගමෙන් දැන් මුදල් ඉල්ලා ගන්න තෙල් ගේන්න. දැන් වෙන් කළා අපි ඩොලර් දෙන අයට වෙන විදියකට තෙල් දෙනවා. ඩොලර් නැති අයට තව විදියකට දෙනවා. හරි අමාරුවක් තියෙන දීන් නොත් ද නෝමල් මාකට්. ඇයි ඇක්සෙප්ට් ඉන් නෝමල් මාකට් වී හැව් ටු ඩූ දිස්. බට් දිස් ඉස් ස්පෙෂල් මාකට් වේ ඔෆ් බෑන්ක්‍රප්ට් පීපල් ආර් නොට් විලින් ඩීල් විත් යූ. හව් යූ හැව් ඔන්ලි ටූ ඔෆ් යෝර් නෝමල් සප්ලයර්ස් වූ ආර් කමින්. සෝ ද ප්‍රයිසස් හැව් ටු වේරි. බට් ඉෆ් දැට් ප්‍රයිස් ඉෆ් ද ප්‍රයිස් වේරියන්ස් හැස් ටු බී ලුක්ඩ් ඇට් ඇට් ද කෝප් ඇයි හැව් නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්.
ඒත් බට් ඩෝ මේක මේක එක මේ සාමාන්‍ය මුදල් තියෙන සමාගමකුයි IOC එකයි මේකයි එකට සීමේව කරන්න එපා ඒ ඒ කරුණු දිහා බලලා look at in the circumstances what is the minimum we can get and what is the premium ඒක බලලා තීන්දුව කරන්න කෝප් එකට යන එකට කිසිම විරුද්ධත්වයක් නැහැ ඔව් එමෙතුමා උත්තර දෙන්න අරු කතානායකතුමනි විජිත හේරත් මැතුමා මතු කරපු ප්‍රශ්න කීපයක් සහ සමාජගත කරන්න උත්සාහ කරනවා වැරදි මතයක් පළවෙනි දේ තමයි ගරු කතානායකතුමනි 22 23 නෞකාවක් එන බවට ප්‍රකාශයක් කරේ විශේෂයෙන්ම අපි අවශ්‍ය මුදල් සම්පාදනය කරගෙන සම්පූර්ණ මුදල අපි තැන්පත් කරන්න එකඟ වුණා නයවර ලිපියක් මාර්ගෙන් මහජන බැංකුවේ මහජන බැංකුවේ නයවර ලිපියක් මාර්ගෙන් අපි ඒක තහවුරු කරාට පස්සේ තැන්පත් කිරීම සඳහා ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව තමයි ඒක තහවුරු කිරීමේ බැංකුව හැටියට ඉදිරිපත් වෙලා තිබුණේ යුරෝපේ නමුත් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව ඒක ප්‍රතික්ෂේප කරා දෙවනුවට අපි ගියා ඉන්දියානු බැංකුවක් මට මතක නැහැ බැංකුවේ නම මොකක්ද කියන එක ඉන්දියානු බැංකුවක් කරහා තමයි දෙවනුවට ඒක තහවුරු කර ගැනීමට ඉදිරිපත් වුණේ නමුත් ඒ දෙවනි බැංකුවත් ඒක ප්‍රතික්ෂේප කරා තුන්වෙනුව ඔවුන්ගේ සමාගමක තියෙන මූල්‍ය සමාගමකින් සිංගප්පූරුව හරහා LC එක කන්ෆර්ම් කරගන්න සම්මත කර ගැනීම සඳහා එක්සෙප්ට් කර ගැනීම සඳහා උත්සාහ කරා ඒක ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි මම ඇවිල්ලා කිව්වේ 23 22 හෝ 23 මේ නෞකාව පැමිණෙන නියමිතලා තියනවා කියලා නමුත් අවාසනාවට ඒක පිළි අරගෙන පැය 24ක් යනකොට මහජන බැංකුව සහ ලංකා බැංකුව ශ්‍රේණිගත කිරීම වලින් තවත් පහත හෙළුවා බ්‍රහස්පතින්දා දවසේ ඒ පහල හෙළුවට පස්සේ ඒ මූල්‍ය සමාගම කිව්වා ෆිච් රේටින්ග්ස් වලින් මේක තව රවුන්ඩ් රේට් කරලා තියෙන්නේ ඒ නිසා අපිට මේ බැංකු දෙකේ ණයවර ලිපි පිළිගන්න බෑ කියන එක ඊට පස්සේ තමයි ඔවුන් ඉල්ලීමක් කරේ සම්පූර්ණ මුදල ඇඩ්වාන්ස් පේමන්ට් එකක් හැටියට දෙන්න කියලා නමුත් අපි තීන්දුවක් ගත්ත පළවෙනි මතාවට කටයුතු කරන සමාගමක් නිසා අපිට අඩුමතරමේ ප්‍රමිතිය පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ නැතුව ඒ නෞකාව අපේ මුහුදු සීමාවට ඇතුළත් වෙන්නේ නැතුව අපිට මේ පෙරගැමීම කරන්න බෑ කියන එක. ඒ පෙරගැමීම කරා නම් ඔබතුමාල්ලම තමයි නැගිටලා කියන්නේ මෙන්න මේ පෙරගැමීමක් කළා තියෙනවා කවදාක්වත් දන්නේ නැති සමාගමකට පෙට්‍රල් ටිකවත් ඩීසල් ටිකවත් ක්වොලිටි ටෙස්ට් කරන්නේ නැතුව කියලා. ඒ නිසා තමයි අපි මේ තීන්දුව ගත ජනාධිපතිවරට දගමැතිවරට මම කතා කරලා ප්‍රශ්නයක් තියෙයි. හැබැයි අපිට මේක කරන්න බෑ කියන එක. ඒ අනුව තමයි 22 23 එනවා කියන එක කිව්වේ. ඊට පස්සේ ඒක වෙන්නේ නැහැ කියලා කිව්වෙත් ඔවුන් ප්‍රතික්ෂේප කරාට පස්සේ. ඊළඟ කරුණාගරු කතානායකතුමනි හරෙන් ප්‍රනාන්දු මැතිතුමා කිව්වේ 10 වෙනිදා ඉඳලා අඛණ්ඩව තෙල් ලබා දීම සඳහා ඔබතුමා හිතනවා නම් 10 වෙනිදාම නැව් පහක් එනවා කියලා එහෙම නෙවෙයි කිව්වේ. අපේ වරායට එහෙම නැව් පහක් එක සැරේ ගේන්නත් බෑ. අපේ කොළොන්නාව සපුගස්කන්ද මුතුරාජවෙල කියන මේ පරහැන්ත වලට ගේන්න පුළුවන් සීමාවකුත් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපිට කිව්වේ 8 වෙනිදා හෝ 9 වෙනිදා තමයි පළවෙනි ඩීසල් නෞකාව. ඒතරයි බලාපොරොත්තු වෙනවා 10 වෙනිදා ඉඳලා. 10 වෙනිදා ඩීසල් නෞකාවකුත් ඒ වගේම අපි ගෙවීම් කරලා තියෙනවා 15 වෙනිදා සහ 17 වෙනිදා අතර තවත් ඩීසල් නෞකාවකට IOC සමාගමේ ඒ නෞකාවටත් පෙර ගෙවීමක් කරලා තියෙනවා කොටසක් මුදල් ඊළඟට 22 23 පෙට්‍රල් නෞකාවකට ගල තියෙනවා මම කලින් කිව්වේ ඊට පෙර ගන්න තියෙන පෙට්‍රල් නෞකාව තමයි ගන්න ඕන නම් අපි 13 වෙනිදා ගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔබතුමාලා ඒකට බාධාවක් කරන්නේ නැත්නම් ඒකටත් අපි ගෙවීම කරන්න පුළුවන් කොටසක් ඩොලර් මිලියන 26ක් මහ බැංකුව සූදානම් වෙලා ඉන්නෝ ඒ සමාගමට පෙර ගෙවීමක් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට 13යි 15 අතර පෙට්‍රල් නෞකාවක් ගන්න පුළුවන්. හරෙන් ප්‍රාන්දු මතුමා කිව්වේ කිසි වැරද්දක් නැහැ. බොරතල් නෞකාව 15 වෙනිදා එන්න නියමිතලා තියෙනවා. දැවිතෙල් නෞකාව 10 11 එන්න නියමිත වෙලා තිබෙනවා ඊළඟ බොරතල් නෞකාවත් අගෝස්තු මාසේ 12 වෙනිදාට අපි ටර්ම් ටෙන්ඩර් එක දීලා තියෙනවා ඔව් මොකද ඔබතුමා වීථි ප්‍රශ්නේ මොකද දැන් ඔබතුමා ප්‍රශ්න දෙක අහුවනේ ඒකෙන් පස්සේ ඉන්නේ නේද ඔව් ගරු කතානායකතුමනි මේ නෞකාව විස්තර එන්න තිබිච්ච නෞකාව ඩෙස්ටිනේෂන් එක දාලා තිබුණෙත් ඉන්දියාවේ ක්‍රිෂ්ණපට්නම් වලට ඒක නොදැන හිටියද කියන එක මම දන්නේ නැහැ ඒක තුමන් තමයි හොයලා බලන්න ඕනි කොහොම වුණත් ඒ නැව නිශ්චිත දිනේ ආවේ නැහැ එතකොට LC අපි ඕපන් කරලා තිබුණාට අනුමත කරලා නැහැ කියලා එතුමා පිළිගත්තා එතකොට එතන වැරද්දක් වෙලා තියෙනවා ඒක දැන් පැහැදිලිනේ එතකොට කවුරු හරි තොරතුරු හරියාකාරව අනුමත කරගන්න කලින් ඒක ස්ථිර කරගන්න කලින් ඒක ප්‍රකාශ කිරීම බරපතල වැරද්දක් ඉතින් ඒ වැරද්ද අපව කරන්න එපා දැන් 9 වෙනිදා පොහොර නැවත් එහෙමයි නමෙයිද නැව ගැන කතාවත් එහෙමයි. ඉතින් ඒක මොනවා කරන්නද? ඔක තමයි தත්තේ.